මිළඟට අපි අවධානය යොමු කරන්නේ උතුරට රාජධානිය තුළ පෘතුගීසි බලය පැතිරවීමට ගත් උත්සාහයන් පිළිබඳව. සීතාවක රාජධානිය බිඳවැටීමෙන් පස්සේ පහතරට බොහෝ ප්‍රදේශවල පෘතුගීසි බලය ව්‍යාප්ත වීම කියන කාරණය හරහා රටේ ස්වාධීනත්වය රැකගැනීමේ වගකීම පැවරුණේ උතුරට රාජධානියට. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් එල්ලවෙච්ච බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් ක්‍රිස්තු වර්ෂ 1815 දක්වාම උඩරට රාජ්‍යය ශක්තිමත්ව පවත්වාගෙන යන්නට හැකියවීමත් මේ කියන වගකීම පැවරීමට ප්‍රධාන හේතුවක්. මහනුවර රාජධානිය තුළ පෘතුගීසි බලය පැතිරවීම ආරම්භුනේ පෘතුගීසීන් කෝට්ටේ දේශපාලන කටයුතුවලට අවධානය යොමු කළ කාල ප්‍රාන්තයේදීමයි. පළපන විමලධර්මසූරිය රජතුමා උඩරට බලයට පත්වීමත් සමග එම රාජධානී බලය පතුරුවන්න පෘතුගීසීන් දැඩි උත්සාහයක නිරත වෙනවා. පෘතුගීසීන් යටතේ හැදිලා වැඩිලා ඔවුන්ගේ යුද ශිල්ප, වෙනත් උපාය මාර්ගයන්, අධ්‍යාපනය මේ හැම දෙයක් පිළිබඳවම ප්‍රශස්ත අවබෝධයක් තිබිච්ච කොනප්පු බණ්ඩාර පළවන විමලධර්මසූරිය නමින් රාජ්‍යත්වයට පත්වීම කියන කාරණය පිළිබඳව ජනතාව කැමති වුණේ නැහැ. මේ නිසා පෘතුගීසි රැකවරණයේ ඒවනකොට හිටපු කරලියද්දේ බණ්ඩාර රජුගේ දියණිය වූ කුසුමාසන දේවිය උඩරට බලයට පත් කරලා තමන්ට ගැති පාලනයක් උඩරට ස්ථාපිත කරන්නට පෘතුගීසීන් උත්සාහ කරනවා. කුසුමාසන දේවිය බෞතිස්ම කලායින් පස්සේ එතුමිය හැඳින්වුවේ දෝන කතිරිනා කියන නාමයෙන්. එනුව ක්‍රිස්තු වර්ෂ 1594 පෘතුගීසි ජාතික කපිතන් ජෙනරාල් පෙරෝ ලෝපේස් ද සූසා යටතේ දියත් කළ ආක්‍රමණයකින් කුසුමාසන දේවිය උඩරට රජින විදිහට පත් කළත් විදේශිකයන් බලයට පත් කළ නිසා ඇය රජින විදිහට පිළිගන්නට ජනතාව අකමැති වීම කියන කාරණේ හේතු කොටගෙන පළවන විමලධර්මසූරිය රජුට ජනතාව සහයෝගය දෙනවා. මේ කියන කාරණය නිසාම පෙරෝ ලෝපේස් ද සූසාට තමන්ගේ හමුදාවත් එක්ක පසු බහින්න සිද්ධ වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1594 ඔක්තෝබර් මාසයේදී දන්තුරේ වෙලේදී පෘතුගීසි හමුදාවත් උඩරැටියන් අතර විශාල අරගලයක් ඇති වෙනවා. මේ සටනින් පෘතුගීසි හමුදාව සමූල ඝාතනය කරන්නට හැකි වෙනවා වගේම ආක්‍රමණය මෙහෙයවපු නියමුව පෙරෝ ලෝපෙස් ද සූසා පවා ජීවිතක්ෂයට පත් කරන්න උඩරට හේවායන්ට ශක්්‍යතාවය ලැබෙනවා. එතනදී කුසුමාසන දේවිය උඩරැටියන්ගේ අත්අඩංගුවට පත්වීමත් එක්ක විමලධර්මසූරිය රජතුමා ඇය විවාහ කරගෙන උඩරටට නව රාජ්‍ය වංශයක් ඇති කරනවා. ඒත් එක්කම පළමුවන විමලධර්මසූරිය රජතුමාගේ රාජ්‍යත්වයේ තවදුරටත් තහවුරු වීම කියන කාරණයත් සිදුවෙනවා. උඩරට රාජධානිය තුළ තමන්ට ගැති පාලනයක් පිහිටුවන්නට පෘතුගීසින් දැරූ උත්සාහයන් අසාර්ථක වීමට මේ කියන හේතු බලපෑවා. විමලධර්මසූරි රජුගේ යුද උපායශීලීත්වය මෙයට ප්‍රමුඛ ලෙස බලපෑවා. ඊට අමතරව උඩරැටියන්ගේ සහය රජුට ලැබීම පෘතුගීසින්ගේ සහයට පහත රටෙන් ගිය හමුදාව අපි ඔවුන් හඳුන්වනවා ලස්කිරිඤ්ඤ හමුදාව. ඔවුන් සටනේ තීරණාත්මක මොහොතේදී උඩරට රජුට එකතු වීම කියන කාරණා හරහා පෘතුගීසින්ට උඩරට ප්‍රදේශය අත්පත් කරගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. මිළඟට අපගේ අවධානය යොමු වෙන්නේ බලන සටන පිළිබඳව. පෙරෝ ලෝපේස් ද සූසා මරණයට පත්වීමෙන් පස්සේ පෘතුගීසීන් විසින් ඩොන් ජෙරනිමෝද අසවේදු මේ රටේ කපිතන් ජෙනරාල් විදිහට පත් කරනවා. දන්තුරේ පෘතුගීසීන් පරාජය වීමත් සමග එදිරිල්ලේ රාළ යටතේ පහතරට ප්‍රදේශවල පෘතුගීසින්ට විරෝධී කැරල්ලක් ඇතිවෙනවා. මේ කැරල්ලට විමලධර්මසූරිය රජුගේ සහයෝගය ලැබිච්ච නිසා පෘතුගීසි කැරලි නායකයන් මරමුවට පත් කරලා ඒ ගම්බිම් විනාශ කරලා දැඩි මර්ධනකාරී පිළිවෙතක් අනුගමනය කරන්නට කටයුතු කරනවා. මේ තුළින් කැරල්ල සමනයට පත් කරන්නට පෘතුගීසින්ට හැකියාව ලැබෙනවා. පස්සේ උඩරට සමග යුද්ධයකට අවතීර්ණ වෙච්ච අසවේදු ක්‍රිස්තු වර්ෂ 1602 ගෝවෙන් අතිරේක බලෑනිය ගෙන්වාගෙන දහස් ගණනක හමුදාවක් එක්ක උඩරට ආක්‍රමණය කිරීම සිද්ධ කරනවා. හැබැයි පෘතුගීසි හමුදාවට ළඟා වෙන්නට පුළුවන් වෙන්නේ බලන කපොල්ල දක්වා පමණයි. බලන කපොල්ල දක්වා ආපු ඩොන් ජෙරනිමෝ ද අසවේදුගේ හමුදාවට පළවන විමලධර්මසූරිය රජුගේ උපායක් පරිදි හමුදාව වට කරලා උඩරැටියන් පෘතුගීසි හමුදාවට දරුණු ප්‍රහාරයක් එල්ල කරන්නට සමත් වෙනවා. පෘතුගීසින් වෙනුවෙන් සටනට ගියපු පහතරට වැසියන් විමලධර්මසූරිය රජුගේ ඒ හමුදාවට එකතු වෙනවා.
උඩරටියන් එල්ල කරපු ප්‍රහාර නිසා පෘතුගීසීන් සැලකිය යුතු පිරිසක් මරණයට පත්වීමත් ඒ වගේම පෘතුගීසි අවි ආයුධ උඩරටියන් අතර පත්වීමත් සිද්ධ වෙනවා. මේ පරාජයත් එක්ක ඩොන් ජෙරනිමෝද අසවේදු නම් කපිතන් ජෙනරාල්වරයා මල්බාන හරහා කොළඹට පැමිණෙනවා. අසවේදුගේ ආක්‍රමණය අසාර්ථක වීම කියන කාරණයෙන් පස්සේ විශාල හමුදාවක් යොදාගෙන උඩරට ආක්‍රමණය කරන්නට ඒ වගේම වරින් වර ඒ ප්‍රදේශයේ එහෙම නැත්නම් උඩරට ප්‍රදේශයේ ගම්බිම් වලට පහර දීලා උඩරටියන්ට අලාභ හානි කරන්නට පෘතුගීසීන් කටයුතු කරනවා. මේ නිසා විමල ධර්මසූරිය රජුගෙන් පස්සේ උඩරට පාලන බලයට පත්තුණු සෙනරත් රජතුමා ක්‍රිස්තු වර්ෂ 1617 දී පෘතුගීසීන් සමග සාමගිවිසුමකට එළඹෙනවා. හැබැයි ඒ සාමගිවිසුමත් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වීමක් නිරීක්ෂණය වෙන්නේ නැහැ. මෙරට පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයෙකු විදිහට කටයුතු කරපු කොන්ස්තන්තිනෝ දසා ඌව ප්‍රදේශය හරහා උඩරට ආක්‍රමණය කිරීමට පැමිණෙනවා. මේ හේතුවෙන් තමයි රන්දිනවිල සටන ඇති වෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1630 ජූලි මාසයේ 600ක පමණ පෘතුගීසි බට පිරිසකුත් ඒ වගේම 4500ක විතර කුලි හමුදාවකුත් එක්ක තමයි කොන්ස්තන්තිනෝ දසා මහනුවර රාජධානි ආක්‍රමණය කිරීමට කටයුතු කරන්නේ. මේ අවස්ථාවේදී පෘතුගීසීන් බදුල්ල නගරය අල්ලාගෙන ඒ නගරය විනාශ කරන්නට කටයුතු කරනවා. උඩරට සෙනරත් රජු තම හමුදාවත් එක්ක බදුල්ලට ඇවිල්ලා පෘතුගීසීන් ටෙරි ප්‍රහාරය ආරම්භ කරනවා. එතනදී සෙනරත් රජතුමාගේ පුත්‍රයෙක් වෙච්ච මහා අස්ථාන කුමාරයා මේ සටනට නායකත්වය දෙනවා. උඩරට හමුදා පෘතුගීසීන් බට කරාට පස්සේ පෘතුගීසීන්ගේ සහායට ගිහිල්ලා හිටපු පහතරට මුදලිවරු සෙනරත් රජතුමාගේ හමුදාවට එක්වීම අපිට නිරීක්ෂණය කරන්නට පුළුවන්. ඒ පිළිබඳ සාහිත්‍ය මූලාශ්‍රවල තොරතුරු සඳහන් වෙනවා. මේ විදිහට උඩරට හමුදාව එල්ල කරපු ප්‍රහාරත් එක්ක අන්ත අසරණ වෙච්ච පෘතුගීසීන් වැල්ලවා යසල රන්දෙනිවිල ප්‍රදේශයට පහුබහිනවා. එතනදී පෘතුගීසීන් බට කරලා උඩරටියන් එල්ල කරපු ප්‍රහාරයෙන් පෘතුගීසීන් 350ක් විතර ජීවිතක්ෂයට පත් වෙලා තවත් පිරිසක් උඩරටියන්ගේ අත්අඩංගුවට පත් වෙනවා. මේ සටනෙන් කපිතන් ජෙනරාල් කොන්ස්තන්තිනෝ දසා පවා ජීවිතක්ෂයට පත් වෙනවා. මේ ආක්‍රමණය පෘතුගීසීන් අවුරුදු දෙකක් විතර සැලසුම් කරලා සිදු කළ එකක් වුණා. උඩරටියන්ගේ පැවති උපාය සටන් ක්‍රමවේද හේතු කොටගෙන පෘතුගීසි හමුදාව පරාජය කරන්නට උඩරට හමුදාවට හැකියාව ලැබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1638 මාර්තු මාසේ පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයෙකු වෙච්ච ඩියගෝ ද මෙලෝ කැස්ත්‍රෝ ජලිත්වර උඩරට ආක්‍රමණය කරනවා. 1000ක විතර පෘතුගීසි බට පිරිසක් වගේම දහස් ගණනක කුලි හමුදාවක් එක්ක තමයි පෘතුගීසීන් ඉතාමත් පහසුවෙන් මහනුවර නගරයට ඇතුල් වෙන්නේ. සෙනරත් රජතුමාගෙන් පස්සේ බලයට පත්තුණු දෙවන රාජසිංහ රජතුමා මේ අවස්ථාවේදී උපායශීලීව නගරෙන් ඈත ප්‍රදේශයක ඉඳලා නියමිත වෙලාවට රජුගේ නායකත්වය යටතේ උඩරට හමුදාව පෘතුගීසීන් බට කරන්නට කටයුතු කරනවා. මේ අවස්ථාවේදී ගන්නෝරුව නම් ප්‍රදේශයේදී දෙපක්ෂය අතර ඉතාමත් දරුණු සටන් ඇවිලීම සිද්ධ වෙනවා. සුපුරුදු විදිහට උඩරටියන් එල්ල කරපු ප්‍රහාර නිසා පෘතුගීසීන්ට මේ වරත් අන්ත පරාජයකුයි අත් වෙන්නේ. මේ සටන මෙහෙයවීම සිදු කරපු කපිතන් ජෙනරාල් ඩියගෝ ද මෙලෝ කැස්ත්‍රෝ පවා මේ සටනින් මරණයට පත් වෙනවා. මේ සටනේදී මියගිය පෘතුගීසි සේනාව පිළිබඳ විවිධ වාර්තා තිබුණත් ඒ හැම එකකම සඳහන් වෙන්නේ ඒ ප්‍රමාණය 100කටත් වඩා අඩුයි කියලා. ගන්නෝරුව සටන තමයි උඩරට අල්ලා ගන්නට පෘතුගීසීන් මෙහෙයවපු අවසන් ආක්‍රමණය. උඩරට බලය අල්ලා ගැනීමට පෘතුගීසීන් මේ ආකාරයෙන් එල්ල කරපු සියලුම ආක්‍රමණ අසාර්ථක වෙන්නට බලපාන ලද ප්‍රධානතම හේතු අපිට මේ විදිහට සලකන්නට පුළුවන්. උඩරට ජනතාව හැම අවස්ථාවෙම රජුට තමන්ගේ සහයෝගය දුන්නා. ඒ කියන්නේ දැඩි රාජපාක්ෂික භාවයකිනුයි කටයුතු කළේ. පෘතුගීසීන් වෙනුවෙන් සටන් කිරීමට ගිය පහත රැටියන් ඒ හැම අවස්ථාවකදීම අවසන් මොහොතේ උඩරට රජතුමාට එකතු වීමත් නිරීක්ෂණය කරන්න පුළුවන්. උඩරටියන්ගේ ගරිල්ලා සටන් ක්‍රමය, අංගම් සටන් ශිල්ප, ඒ වගේම රජතුමන්ලාගේ උපාය කෞශල්‍යයන් මේ தත්ත්වය තීව්‍ර කරන්නට හේතු වුණා. ඒ වගේම තමයි ජල දුර්ග, ගිරි දුර්ග, වන දුර්ග ආදීන් සමන්විත උඩරට රාජධානිය ස්වභාවික පිහිටීමත් උඩරට රාජධානිය ආරක්ෂා කරගන්නට හැකි වෙච්ච තවත් එක් හේතුවක්.
දහය ශ්‍රේණිය සඳහා විෂයන්. එකොළොස් වන ශ්‍රේණිය සඳහා විෂයන්. විමසීම් 0112 810 489 0.76 900 17 10 0.7 0.325 099 02